நான் கிணத்தி நீர் துகத்தின தேவல் ஆய தாராவு சொன்ன ஹாஸ்பிட்டல் கேத்து கானி மறுக்கியோ எவ பேரு கண்ணு கேலா நான் யாட்டு புரிந்துனா நான் மேக்கட வேதி காரியக்கேன ஆதாச தாமத் மகேத்து நாயின் கர்ம பெரிவுனா ඒ දරුවගේ මරණයට වැරදිකාරියෝ නෙවෙයි දුවේ. අනික මරණය කියන දේ අපිට වළක්වන්න පුළුවන් දෙයක්ද? එයාගේ අවශ්‍ය වෙලාවට ඔයා එයාගේ පිළිසරණයට හිටියා. ඊට වඩා ඔයා මොනවා කරන්නද? පුතාගේ පච්චිට මට ගැන කතා කරන්නකො. රජීව්! රජීව්! කොහේ ළමයා? රජීව්! රජීව්! මට යන්න ඕනේ අත්තම්නේ. මම මෙහෙ ඉන්නම්. රජීව්! අපි ආව හැම තැනම හෙව්වා. නැන්දත් ආව වෙනවා. හිටියට කමන්නේ. අතමන කරදර ගන්න එමෙ නෑ. නෑ පුතේ. එයා මට පොඩ්ඩක්වත් කරදරයක් නෑ. අමාරුව ගැන මෙච්චර දවස් වංගවට කියනවා. ගෙදර දොස්තර කෙනෙක් ගැන තාම මට මේකට බේතක් නැහනේ. බෙල්ල අමාරු නම් හොස්පිටල් එකට යන්න. හොස්පිටල් යන්න ඕන නම් වයින් අහන්න ඕනේද? ඔව්. මෙතන. කො බලන්න. මේ මෙතන මෙතන. මෙතන මෙතන. එයි. ගුඩ් මෝනින් කියන්නේ කිරේක බියෝද පුතේ ඒක උණු වැඩි තහන පත්තු කරලා දාවේ ඔව් අම්මේ මම විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලුවා ගාමිණී මල්ලිව ආපහු එවන්න කියලා හරි දැන් ගිහලා කිරේක බොන්න හරි ගුඩ් මනෝරාණී පොඩ මම කියන්නේ ගහන්නකෝ රජී පුතා හැම වෙලෙම ගාමිණී පුතා ගැන කතා කරනකොට ඔයාව නවත්තන්න හදනවා. එයාට ගැන කතා කරන්න දෙන්න. මට බෑ. මගෙන් ගාමිණී පුතාට වරදකුණා කියලා මට හිතෙනවා. ඔයාට ඒ නිතන් හේතුවක් නෑ. මම තම ඩොක්ටර් කෙනෙක් හැටියට මට ඔයිට වඩා සැලකිලිමත් වෙන්න තිබුණා. Thank you.
අනාවරණය කරයි. දිගින් දිගටම එල්ල වූ යුද හමුදා ප්‍රහාර හමුවේ කඳුරේ සිටි තවත් LTT සමාජිකින් පිරිසක් පලාගොස් තිබේ. ප්‍රහාරයෙන් අනතුරුව හමුදා කණ්ඩායම් කළ සෝදිසි මෙහෙයුම් වලදී මරාගෙන මැරෙන දෙමළ කොටි සත්තුන්ට බොහොම භයානකයි. ඒ ඇයි තාත්තේ? දෙමළ කොටි පුතේ හැංගිලා ඉන්නේ. ඒ අය කොහේ හැංගිලා ඉන්නවද කියන්න අපි දන්නේ නැහැ. හැබැයි බොහොමයක් ඉන්නේ යාපනයේ. අම්මම්ලා ගෙවල් කොටි අරගෙන නේද අම්මේ? ඔව්. එහෙ කරදර වැඩි මිස තමයි ඒගොල්ලෝ රට ගියේ. අම්මම්ලා අපව එවි දම්මේ? ඔව්. මේ සාමයේ ඇතිවෙච්ච දවසක ඒගොල්ලෝ ආපු එවි.
અને અનિચ્છં તેમિચ્છક કિલેહી බබාට තවත් බඩුවක් ගෙනාවා. මෙන්න බබාගේ බෝලේ. බබා නේ? මේකෙන් බාගෙන බබා ගන්න. මෙන්න. හරිද? හැබැයි අනිත් ටික නූරිට දෙන්න ඕනේ. හා. එතකොට අපි ක්‍රිකට් ගහන්නද? වාගේ බෝලේ ගෙනාපුවම අපි ක්‍රිකට් ගහමු කියලා. හරි බබා ඉස්සෙල්ල ඔක ගිහලා නූරිට ගිහලා දීලා ඉන්න ඊට පස්සේ අපි ක්‍රිකට් ගහමු. මම දන්නවා මම දන්නවා ඔයා එයාට ආදරේ නේද මම දන්නවා හරි 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 ඉස්සල ගිහලා දීලා එන්නකෝ පජි බබා මෙහෙන්ද පජි බබා එයි මේ ලියුමත් නූරි අතටම දෙන්න ලියුම කොහමද නුඹට තපාලිදි වැටෙන්න ඇති. ඕක නූරිට දෙන්නකෝ. කෙදරින් ආපු ලියුමක් නේ බබා. හ්ම්. කින් දීලන්නේ. Voilà.
අද ටියුෂන් සයනවනේ. ආපහු දැනගන්නම්කෝ. රටක් පාලනය කරන්ට නීති රීති අවශ්‍ය වගේම බසක් හසුරුවන්ට විහරණය අවශ්‍යයි. ඒක නිසා අපි අපේ මව්බස වන සිංහල භාෂාව හොඳට ඉගෙන ගන්න ඕනේ. තේරුණාද? මගේ මව් භාෂාව සිංහලෙන් කොහොමද අපේමද නෑ? රජීව්, මම ගිය සැරේ රජීව්ට කියලා දුන්න අපේ සිංහල සාහිත්‍යයේ හොඳ කාව්‍යයක කතාවකින් කොටසක්. ගුත්තිල කාව්‍ය. අපි ඒ කවිය කොතනින්ද නැවතුවේ? මූසලයන් මේ නෑ මූසිල. ඔව් මේ මූසිල. ආනේ මූසිල. ඔව් මූසිල ගුත්තිල පන්තුමාගේ ගෙදරට එනක. ඊට පස්සේ මොකද වෙන්නේ කියන්න බලන්න. මම දන්නේ නෑ. හොඳයි, එහෙමනම් මම කියලා දෙන්න. ගුත්තිල පඬිවරයාගේ ගෙදරට ආපු මූසිල ටිකක් සැතපිලා හිටියා, විවේක ගත්තා. ඊට පස්සේ ගුත්තිල පඬිවරයාගේ වීණාව අරගෙන වාදනය කරන්න පටන් ගත්තා. ඒක මෙන්න මෙහෙමයි ගුත්තිල කාව්‍යයේ සඳහන් වෙලා තියෙන්නේ. මදක් සැතපී හිඳ මාබෝසතුන්ගේ සොඳ වීණාවගෙන මන නඳ වැයි මත ඔහු පටන් ගත් සඳ. දැන් රජීවට තේරුණාද ඒ කවිය? මුදල ගුත්තිල පඬිවරයා ගෙදරට ගිහ පොඩි ඇලර්ට් එකක් එමු දාලා. හා ඇලර්ට් එකක් නෙමෙයි, පොඩ්ඩක් විවේක අරගෙන ගිමන් අරලා කියන්න. ඇලර්ට් එකක් දාලා නෑ. මොකද්ද? විවේකයක් අරගෙන අර මේ ගුත්තිල පඬිවරයාගේ වීණාවට. ඒ කියන්නේ ගුත්තිල පඬිවරයාගේ වීණාව වාදනය කරන එක. බොහොම හොඳයි. ඊළඟට මූසිල ගුත්තිල පඬිතුමාගේ වීණාව වාදනය කරන්න පටන් ගත්තා. මේක ආගෙන හිටිය ගුත්තිල පඬිතුමාගේ අඬ දෙමව්පිය මොනවාද කළේ? ඒක මෙන්න මෙහෙමයි ගුත්තිල කාව්‍යයේ සඳහන් වෙලා තියෙන්නේ. අඬ මව්පිය දෙදෙන ඔහු වයන බව නොම දැන කති වෙන මියන සුසු යයි අත ගැසු සැකයන. කොහොමද කවිය? අන්ද දෙමාපියෝ හිතුවේ ඒගොල්ලන්ට පේන නිසා වීණාව නියු කනවයි කියලා. එහෙමනම් රජීව්, ඔය මං කියාපු කවි දෙක ලබන සැරේ එනකොට කටපාඩම් කරගන්න ඕන. එහෙමනම් අයිබෝන් සර්. මේක ලියලා තියෙන මොකද කියලා බලන්න සර්. මොකද ඔය ලියුම? පුළුම් වලා රොදක් වගේ මගේ ආදරේ. ආදරේ කොහොමද පුළුම් වලා රොදක් වගේ වෙන්නේ? දුහුල් වෙවි සැහැල්ලුවෙන් පාවෙලා විල්තලේ සිලිති මලේ රොන්සිපිනා මුතුකින්නේ රෑ අහසේ තරුවෙලියේ තුරුළු වෙලා නිමේෂයි. මේක රජීව්ට කියවන්ට කොහොමටත් සුදුසුද? කොයින්ද මේක හම්බවුනේ සර්? මේක අනිම ෂෝට් ලිමන්නේ සර්. මේක බොහොම සෞතු ලේම. රජීව්ට මේක කොහින්ද ලැබුණේ? වත්ත තිබිලා අවුල ගත්තේ සර්. ඉලන්දාරි වයසට ආපුවම රජීව් මීට වඩා බොහොම ෂෝක් ලියුන් ලියා. මේක කොහෙද තිබුණේ? වත්තේ. මේක තිබුණු තැනම තියන්න. ඕකේ අයිතිකාරයෝ හොයනවා ඇතිනේ. මං එන්න. හොඳයි සර්.
මුළුන් බලාරෝදක් වගේ මගේ ආදරේ දුහුල් වෙවි සැහැල්ලුවෙන් පාවෙලා තුළුන් බලා වගේ ආදරේ රජී බබා කෝර ලියුම ඒක යට දුන්නද මොන ලියුමද ඇයි මං අර මූරලි දෙන්න කියලා කිව්ව ලියුම ආයක වලිය පිටද ඔයාගේ ගස්සන්ට ලියල් තිබ්බනි බබා ඒක කියන්නද නෑ මූරි මට කිව්වා එයා එහෙම කිව්වද හරි වහන්සි සීලවි රේති ටිකෙන වේලි තියන්න මීනා කවුටන්නේ විජයබාල විජයපාල දුන්නට මේක අපි ගමින් වෙන්ඩ ඇති මංගීල ගන්න ගානින්න ඉන්න ඇති මේක තියෙන සිංහලෙන්නේ මං කොහොමද කියවන්නේ සිංහල කතා කරන්න පුළුවන් නම් ඒ කියවන්න බැරි මට අකුරු බෑනේ